දත්ේෙක මකොලෑව ප්‍රදේශයේ ජීවත් වන සිත්මින දිසානායක. ප්‍රීඩාවට වගේම අධ්‍යාපනයටක් එක විදිහටම දක්ෂවුණ තරුණයෙක්. සිත්මිනක ජීවිතේයට අඳුරු පරිච්චේදයක් උදාවීම ආරම්භනේ. ඕගේ දනහිසේ ඇතිවූ පිළිකා තත්වේ නිසයි. දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන සිටි මේ තරුණයාගේ හීන. එකින් එක බිඳවටන පටන් ගත්තා. ශල්ලි කරමයක් කරන්න රුපයා ලක්ෂ හතලිස් පහක මුදක් අශව බව දැනනිත්තිේ. හගේ බලාපොරොත්තු වත් ටිකක් ඈතද කියා. මේ තරුණ ගැන ස්වාධින රූපවාහහිණී මධ්‍යාන ප්‍රධාන පැවෘත්ති විකාශයෙන්. අපි රටට අනාවරණය කළේ. සැමදා අපේ වත්කම වූ ප්‍රේක්ෂක ඔබේ හිතවත්කම අප හොඳ කාරුවම දන්නා නිසයි. සංවේදී හිත් එකතු වනාා. අපේ රටේ වගේම විදෙස්කතවත් ස්වාදිීන රූපවාහිනිය සමඟ අත්වැැල් වැඳගෙන සිටින සුවහසක් ප්‍රේක්ෂික ජනකාාව තමන්ගේ යුතුකම ඉටු කලා. ගත වුණේ මාස දෙකක් වගේ පුංචිකාලයක්. කවදාවත් දෙපයින් හිටගෙන ජීවිතයටට මූන දෙන දවසක් උදාවේවි කියලා නොහිතපු සිත්මිනට ආයමත් ජීවිතයගැන බලාපපුොරොත්තු එකතු වුණා. දරුවෙක්ගේ උනුසමතියෙන්නේ දරුවෙක්්්‍ය වටනාකමතියන්නේ අම්ම කෙනෙකොට මගේ ඇස්සල කඳුලු මැකුවේ මේ අයිටයෙන් නාලිකාව මගේ මහත්්‍යයක්ත් නැතුවමම් මගේ දරුව දෙන්න හැදුවේ. ITM ප්‍රෝෘතියන්සේ සිටින හැමෝටම මම ජීවිතයේ මගේ අත් දෙෙක උත්සලලා මම තින් දෙෙනවා මේ ප්‍රවෘතිය යිTMෙන් නාලිකාවෙන් බලලා ගොඩාක් ජනතාව මට කතා කරා, විවිධ ආකාරෙන් මට උදව් කරා මගේයාලට නමස්කාර කරනවා. මගේ අයියාගේ අසනීප තත්ත්වය පිළිබඳ විකාශය වූ යිTMෙන් නාලිකාවට බැහෙවිෙන් ස්තුූතියි. මගේ අයගේ උපරේෂෙන් එකට උදාකරපු නඇැදරම් මාමලා හැමෝටම ගොඩක් පින්. දැන් ඔහුට අවශ්‍ය කරන මුදල අඩුවක් නැතුවම ලැබිලා. හැකි ඉත්මනින් මේ ශල්ලකර්මය අවසන්නේවි සිත්මින සිතූ පරිදිම ඔහු ආයමත් දෙපයින් නැගිටීවි. මේ සත්කාරයට අංශු මාතෘ්‍රයකින් හෝ දායික වුණු ඔබ අප සැමට පුදුමාකාර සතුටක්. හිතේ ඉතුරුවේවි ඒක තමයි ජීවිතේ සැබෑම දනය.